आई बो अंदरूनी दहाय माउल का नंटी का हादम एक्स किलोग्राम एकसिय विस्साय वाई किलोग्राम दहाय वाई वगे एक्स दोलोस गुनेक बाराय एक्स वगे वाई दोलहें पांगुवाक बाराय එතකොට y ට සාපේක්ෂව x ගේ ස්කන්ධය 12යි සාපේක්ෂ ස්කන්ධය 12යි x ට සාපේක්ෂව y ගේ ස්කන්ධය 12න් 1යි සාපේක්ෂ ස්කන්ධය 12න් 1යි තවත් වස්තුවක් එක්ක සංසන්දනය කරලා ලබා ගන්න ස්කන්ධය සාපේක්ෂ ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය 1ක් කියලා ගත්තාම කාබන් පරමාණුක ස්කන්ධය ඒ වගේ 12 ගුණයක් ඒ හින්දා කාබන් වල සාපේක්ෂ ස්කන්ධය 12ක් කියලා ගන්න පුළුවන් कार्बन वाले सापेक्ष स्कंदे 12 नाम हाइड्रोजन परमाणु के स्कंदे समान वेन्ने कार्बन परमाणु स्कंदे 12 एंगे ककट सापेक्ष परमाणु के स्कंदे वाहिन सम्मत एक के कार्बन 12 समस्थान के परमाणु के स्कंदे 12 एंगे का යම් පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්නේ මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය බෙදනවා කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12 එකක් වගේ කී ගුණයක්ද කියන එක සාපේක්ෂ අණුක ස්කන්ධය මේ තියෙන්නේ මූලද්‍රව්‍ය කීපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේවා කටපාඩම් කරන්න ඕනේ නෑ හේතුව ගැටලුවක් දෙන වෙලාවට සාපේක්ෂ ස්කන්ධ ටික දෙනවා सापेक्ष अणु स्कंदे होयानी मेहमाय मैग्नीशियम ऑक्साइड मैग्नीशियम परमाणु इकाई इसी हतराई ऑक्सीजन परमाणु इकाई दासियाई इसी हतराई दासियाई के तुगर पाम उत्तरे हतलियाई सोडियम हाइड्रोक्साइड सोडियम परमाणु इकाई विसी तुनाई ऑक्सीजन परमाणु इकाई दासियाई हाइड्रोजन परमाणु इकाई එකයි 23 16 1 එකතු කරන් උත්තරේ 40යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල අණුක ස්කන්ධය 40යි එකම මූලද්‍රව්‍යයේ පරමාණු එකට වැඩියෙන් තියෙනවා නම් සූත්‍රයේ මේ පරමාණු සංඛ්‍යාව වරහන් ඇතුලේ වැඩි කරලා ගන්න. ඊට පස්සේ අනික් ඒවට එකතු කරන්න. මේ උදාහරණය බලමු. H2O ජල අණුවක්. හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා, ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ ස්කන්ධය 1යි. එහෙනම් 1 වැඩි කරන් 2. ඊට පස්සේ එකතු කරන්න ඔක්සිජන් පරමාණු එක ස්කන්ධය 16යි. උත්තරේ
දෙක එකතු කිරීම 16 18යි. सोडियम सल्फेट सोडियम वाले सापेक्ष स्कंदे इसी तुनाई सल्प किस देखाई ऑक्सीजन दास है इसी तुने देखेंगे वैदिक रूम इकतु करांडे सल्प एक किस देखे इकतु करांडे ऑक्सीजन हाथरे दास या हाथरे वैदिक लो हाथलिस साय इकतु क्रीम किस देखे इकतु क्रीम है ता हाथरे उत्तरे इकसिया हाथलिस देखाई सूत्र एक वरहन तीन वनं सगल वरहन को दिला ये तुले ऐसे कोटा सुलु करेला पिटता गे गुना करेला अनेक केवटे के तो करान डोल मेरे तेरुं गामु मेरे ऐसे लुए कैल्सियम हाइड्रोक्साइड CaOH ट्वाइस कैल्सियम हाथलियाई ऑक्सीजन दासे आई हाइड्रोजन एकाई कैल्सियम परमाणु एकाई हाथलियाई एकतु करेमु OH වරහන්ය තුල තියෙන අපි සංගල වරහන් දාලා වරහන් තුල ඔක්සිජන් පරමාණු 1යි 16 එකතු කිරීම හයිඩ්‍රජන් පරමාණු 1 නිසා 1යි 16 එකතු කිරීම 1 මේ සම්පූර්ණ කොටස වැඩි කරන්න දෙකින් ඊට පස්සේ 40 එකතු කිරීම 17 වැඩි කිරීම 2 40 එකතු කිරීම 34 उत्तरे हत्या हतराई कैल्शियम हाइड्रोक्साइड वाले सापेक्ष अनुकिस्कांडीय हत्या हतराई एल्युमिनियम सल्फेट एल्युमिनियम 27යි සල්ප 32යි ඔක්සිජන් 16යි एल्युमिनियम පරමාණු 2ක් 27 වැඩි කරන්න 2කින් එකතු කරන්න වරහන් තිරින්ද සංගල වරහන් දාලා සල්ප පරමාණු 1යි 32යි ඒක එකතු කරන්න ඔක්සිජන් 4ක් 16 වරක් 4 මේ සම්පූර්ණ කොටස වැඩි කරන්න ඕනේ 3යි ඊළඟ පේළිය 54 එකතු කිරීම 32 එකතු කිරීම 64 වැඩි කරන්න 3 54 එකතු කරන්න ඕනේ 96 3ෙන් වැඩි කරලා 54 එකතු කිරීම 288 උත්තරේ 342යි ඇලුමිනියම් සල්ෆේට් වල සාපේක්ෂ අනුකිස්කන්ධය 342යි एल्युमिनियम सल्फेट वाले सापेक्ष अनुकिस्कंदे में विधि ऐसा थोड़ा ऐंड पुलो बलं परमाणु संख्या वेन वेन में गम एल्युमिनियम परमाणु देखाई
සල්ප 3යි ඔක්සිජන් 4 වරක් 3 12යි එතකොට ඇලුමිනියම් ස්කන්ධය 27 වැඩි කරන්න 2කින් 54යි සල්ප ස්කන්ධය 32 වැඩි කරන්න 3කින් 96යි ඔක්සිජන් ස්කන්ධය 16 වැඩි කරන්න 12කින් 192යි උත්තරේ ඉන්නේ 54 එකතු කිරීම 96 එකතු කිරීම 192 342යි මේ තියෙන්නේ කිරලගත්ත ග්‍රෑම් 27ක ඇලුමිනියම් බට කෑල්ල. මේකේ ඇලුමිනියම් මවුල එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඇලුමිනියම් වල සාපේක්ෂ ස්කන්ධය ග්‍රෑම් 27යි. ග්‍රෑම් 27ක තියෙන මවුල ගාන 1යි. ග්‍රෑම් 64ක තඹ තහඩු කෑල්ලක් කිරලා ගන්නවා. එතන තියෙන තඹ මවුල 1යි. තඹ කොප සාපේක්ෂ ස්කන්ධය 64යි. එහෙමනම් සාපේක්ෂ ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තහම මවුල 1යි. මවුලයක් අර්ථ දක්වන්නේ මෙහෙමයි. කාබන් 12 සමස්ථානිකේ ග්‍රෑම් 12කට සමාන පරමාණු සංඛ්‍යාවකට සමාන පරමාණු අණු හෝ අයන අඩංගු පදාර්ථ ප්‍රමාණය එම ද්‍රව්‍යයේ මවුල 1කි. බලන්න ඇලුමිනියම් ග්‍රෑම් 27ක් කියන්නේ මවුල එකක්. කොපර් ග්‍රෑම් 64ක් කියන්නේ මවුල එකක්. සල්ප ග්‍රෑම් 32ක් කියන්නේ මවුල එකක්. කාබන් ග්‍රෑම් 12ක් කියන්නේ මවුල එකක්. එතකොට කාබන් ග්‍රෑම් 24ක් කියන්නේ මවුල දෙකක්. කාබන් ග්‍රෑම් 36ක් කියන්නේ මවුල තුනක්. මවුල එකක ස්කන්ධය මවුලික ස්කන්ධය මවුලයට ග්‍රෑම් වලින් තමයි මනින්නේ උදාහරණයක් ඇලුමිනියම් මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 27යි ඒ හින්දා ඇලුමිනියම් වල මවුලික ස්කන්ධය මවුලයට ග්‍රෑම් 27යි සාපේක්ෂ ස්කන්ධය මවුලයට ග්‍රෑම් වලින් ගත්තහම මවුලික ස්කන්ධය අණුවල මෞලික ස්කන්ධය හොයන්නේ මේ විදිහට තමයි. මුලින්ම සාපේක්ෂ අණුක ස්කන්ධය හොයා ගන්නවා. ඒක මෞලයට ග්‍රෑම් වලින් ගත්තහම මෞලික ස්කන්ධය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල අණුක ස්කන්ධය 40යි. ඒ හින්දා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 40යි. ලොකු සල්ප කැටි ග්‍රෑම් 320යි පුංචි සල්ප කැටි ග්‍රෑම් 32යි සල්ප වල සාපේක්ෂ ස්කන්ධය 32 ඒ හින්දා පුංචි සල්ප කැටි මවුල 1යි ලොකු සල්ප කැටි 320 32 න් බෙදන්න
දහයයි. ලොකු සල්ප කැටි සල්ප මවුල දහයයි. මවුල ගණන් හොයන ලේසිම ක්‍රමේ මේ සූත්‍රය යොදා ගන්න එක. එන් මවුල ගණන මනින්නේ මවුල වලින්. සිම්පල් එම් ස්කන්ධය මනින්නේ ග්‍රෑම්. කැපිටල් එම් මවුලක ස්කන්ධය මනින්නේ මවුලේට ග්‍රෑම්. මවුල ගණන හොයන්නේ එම ද්‍රව්‍යයේ ස්කන්ධය ඒ ද්‍රව්‍යයම මවුලක ස්කන්ධයෙන් බෙදලා. එන් සමානයි සිම්පල් එම් බෙදීම capital M. Kande, maul kis kande M bedala, maul gaane hoya anna pulua. Carbon gram visiya taraka කොච්චර මවුල ප්‍රමාණයක් තියෙනවද? මවුල ගන්න හොයන්න තියෙනවා. ස්කන්ධය ග්‍රෑම් 24යි. මවුලක ස්කන්ධය මවුලේට ග්‍රෑම් 12යි. ස්කන්ධය මවුලක ස්කන්ධයෙන් බෙදමු. 24 12 බෙදපුවාම උත්තරේ මවුල 2යි. කාබන් ග්‍රෑම් 24ක ඇති කාබන් මවුල ගන්න දෙකයි. මැග්නීසියම් වල සාපේක්ෂ ස්කන්ධය 24යි. මවුලක ස්කන්ධය මවුලේට ග්‍රෑම් 24යි. මැග්නීසියම් ග්‍රෑම් 12ක මවුල ගන්න හොයන්න ඕන. කරන්න තියෙන ග්‍රෑම් 12 බෙදන්න මවුලේට ග්‍රෑම් 24යි. උත්තරේ මවුල භාගයයි. අණුක ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදලා අණු මවුල ගන්න හොයන්න. මුලින්ම කාබන් ඩයොක්සයිඩ් වල අණුක ස්කන්ධය හොයමු. කාබන් පරමාණු 1යි, ඔක්සිජන් පරමාණු 2යි. කාබන් පරමාණු 1 12යි, ඔක්සිජන් 16^2 32යි. 12යි 32යි 44යි. එකින්ද කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 44යි. දැන් මෞල ගන්න හොයමු. ස්කන්ධය දීලා තියෙන්නේ ග්‍රෑම් 440යි. මෞලික ස්කන්ධය හොයාගත්තා මෞලයට ග්‍රෑම් 44යි. මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධය ග්‍රෑම් 440 බෙදන්ඩ 44. උත්තරය 10යි. ඒකින්ද කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 440ක මවුල ගාන මවුල 10යි. මවුල ගන්න තුනම ස්කන්ධය හොයන්න. ස්කන්ධය හොයන්නේ මවුල ගන්න මවුලික ස්කන්ධයෙන් වැඩි කරලා. බලන්න කාබන් මවුල 5ක ස්කන්ධය හොයන්න ඕන. කාබන් වල මවුලික ස්කන්ධය 12යි. එහෙනම් මවුල 5 12ෙන් වැඩි කරන්න. 12^5 60යි.
ආපහු බලන්න. මවුල ගණන මවුල පහයි. ස්කන්ධේ හොයන්න තියෙන්නේ. මවුලක ස්කන්ධේ මවුලට ගෑම් 12යි. මවුල ගණන සමානයි ස්කන්ධේ බෙදීම මවුලක ස්කන්ධේ. මවුලක ස්කන්ධය සමාන ලකුණෙන් ඉස්සරහට ගෙනියන්න. මවුල පහ වැඩි කරන්න 12යි. උත්තරේ ග්‍රෑම් 60යි. අනුමවුල ගණන දුන්නහම ස්කන්ධය හොයන්නෙත් කලින් විදිහටම තමයි. අනුමවුල ගණන වැඩි කරන්න අණුක ස්කන්ධය. උදාහරණයක් කැල්සියම් කාබනේට් 5ක ස්කන්ධය. කැල්සියම් කාබනේට් වල අණුක ස්කන්ධය 100යි. මවුල 5 100ෙන් වැඩි කරන්න. ග්‍රෑම් 500යි. කැල්සියම් කාබනේට් වල අණුක ස්කන්ධය 100යි. එහෙනම් මවුලක ස්කන්ධය මවුලට ග්‍රෑම් 100යි. මවුල ගණන 5යි. ස්කන්ධය හොයන්න ඕනේ. මවුලක ස්කන්ධය මවුලට ග්‍රෑම් 100යි. එන් සමානයි m බෙදීම m. පහල තියෙන මවුලක ස්කන්ධය සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනින් වැඩි කරමු. පහ වැඩි කිරීම 100. උත්තරේ 500යි ග්‍රෑම්. අලි උනත් කූඹි උනත් දුසිමක ඉන්නේ 12යි. ස්කන්ධය අදාළ වෙන්නේ නැහැ. ඕනෑම දුසිමක සංඛ්‍යාව 12යි. ඒ වගේම ඕනෑම පරමාණු මවුල එකක තියෙන පරමාණු සංඛ්‍යාව 6.022 වැඩි කිරීම 10යි 23 වෙනි බලයක්. මවුලේක තියෙන පරමාණු සංඛ්‍යාව හෝ අණු සංඛ්‍යාව 6.022 වැඩි කිරීම 10යි 23 වෙනි බලයක්. මේක අවගාඩ්‍රෝ සංඛ්‍යාව. බලන්න ඇලුමිනියම් මවුලේක, කොපර් මවුලේක, කාබන් මවුලේක, සල්ප මවුලේක මේ හැම එකෙම තියෙන පරමාණු සංඛ්‍යාව 6.022 වැඩි කිරීම 10යි 23 වෙනි බලයක්. පරමාණු සංඛ්‍යාව හොයන්න හරි ලේසි. මවුල ගන්න අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරන්න. සෝඩියම් මවුල 10ක පරමාණු සංඛ්‍යාව. මවුල 10 6.022 වැඩි කිරීම 10 23 න් වැඩි කරන්න. උත්තරේ 6.022 වැඩි කිරීම 10 24 වෙනි බලය. සපත්තු ජෝඩු දුසිමක් ජෝඩු 12ක්. අනුමවුලේක අණු සංඛ්‍යාවත් ඒ වගේ තමයි. අනුමවුලේක අණු සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාව. සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු මවුල 4ක අණු සංඛ්‍යාව. මවුල 4 වැඩි කරන්න 6.022 වැඩි කිරීම 10 23 වෙනි බලය. කාර් එක ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්.
පාංගෙඩියක ස්කන්ධය ග්‍රෑම් වලින් බෙහෙත් පෙත්තක ස්කන්ධය මිලිග්‍රෑම් වලින් කුඩාම ස්කන්ධ එකකේ 8 ග්‍රෑම් 10 ඍණ 18යි ග්‍රෑම් හීලියම් පරමාණුක ස්කන්ධය මනින්ට එටෝග්‍රෑම් ස්කන්ධයකට විශාල වැඩි කාබන් පරමාණුක ඇත්ත ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් 1.993 වැඩි කිරීම 10 ඍණ 23 වෙනි බලයක් මේ වගේ කුඩා අගයක් අපි මුලින් ඉගෙන ගත්ත සම්මත ස්කන්ධ එකකයේ කාබන් 12 සමස්ථානික ස්කන්ධෙන් 12න් එකක් කියලා සම්මත ස්කන්ධ එකකයේ අගය ග්‍රෑම් වලින් හොයමු කාබන් පරමාණු ස්කන්ධය 12න් බෙදමු ඒ කියන්නේ 1.993 වැඩි කිරීම 10 23 වෙනි බලයයි ග්‍රෑම් 12න් බෙදන්න ඕනේ උත්තරේ 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් පරමාණුක ස්කන්ධ ඒකකය 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් පරමාණුක ස්කන්ධය සම්මත ස්කන්ධ ඒකකයෙන් බෙදපුවාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්න පුළුවන්. සෝඩියම් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයමු. සෝඩියම් පරමාණුක සත්‍ය ස්කන්ධය 3.819 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. අපි දන්නවා සම්මත ස්කන්ධ ඒකකයේ 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුයේ ස්කන්ධය සම්මත ස්කන්ධයෙන් බෙදමු. 3.819 වැඩි කිරීම 10 ඍණ 23 වෙනි බලයේ ග්‍රෑම් බෙදන්න 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් උත්තරේ 23 සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න කාබන් ඩයොක්සයිඩ් වල සත්‍ය ස්කන්ධය බෙදන්න සම්මත ස්කන්ධ ඒකකයේ 7.31 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් බෙදන්න 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් උත්තරේ 44යි කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය 44යි සංයෝග මෞලිකක අඩංගු මූලද්‍රව්‍යවල මෞල සංඛ්‍යා හොයන විදිය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල එකක සෝඩියම් මෞල එකයි ඔක්සිජන් මෞල එකයි හයිඩ්‍රජන් මෞල එකයි ඇලුමිනියම් සල්ෆේට් වල ඇලුමිනියම් මවුල දෙකයි සල්ප තුනෙන් වැඩි කරන්න වෙනවා සල්ප මවුල තුනයි ඔක්සිජන්
හතර තුනෙන් වැඩි කරන්න ඔක්සිජන් මවුල 12යි මේ සමීකරණ පහ යොදාගෙන ඕනෑම මවුල ගණක් හදන්න පුළුවන් හැම ගණක්ම හොඳින් අවබෝධ කරගෙන පහළ තියෙන ලින්ක් එකෙන් ඔන්ලයින් ප්‍රශ්න පත්‍රය කරන්න ප්‍රශ්න පත්‍රෙත් උදාහරණත් එක තියෙන්නේ තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් තවමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න